Aibuan kaya mang bawa pilihan mo. May video ape pratama Android tutorial video ekai. Mama adu pada pinnan nanti kohomada Android Studio software ka bawita kare Android Hello World ka. Hello World app ka khadan kohomadi kela. Obata avashyanam Eclipse software ka bawita kare Android app ka khadan puluwan. Mama idiri video tutorial ehi obata kohomada karanne kiya pinnanna. Hi, api Android app එක හදන්න නම් ප්‍රථමයෙන් Android software එක open කරගන්න. ඔබ අලුතෙන් Android app එකක් හදන්න නම් ඔබට අවශ්‍යයි අලුතෙන් project එකක් හදන්න. අලුතෙන් project එකක් හදන්න නම් ඔබට පේනවා මෙතන ඔබ තියෙන toolbar එකේ එහි file කියලා එකක් තියෙනවා. ඒ file එකේ file එක click කරාම ඔබට පේනවා new කියලා එකක් තියෙනවා. ඒ new එකට ගියාම තියෙනවා new project කියලා. New project create කරන් පස්සේ මෙන්න මේ ආකාරයට අලුතෙන් window එකක් open වෙනවා. අලුතෙන් window එකේ මෙන්න මේ window එකේ ඔබට හදන්න තියෙන්නේ app එකේ name එක, company domain එක, ඒ වගේම වාගේ මේ project එක, වාගේ PC එකේ කොහෙද save වෙන්න ඕන කොහෙද කියලා. මම මගේ app එකේ name එකට මම දෙනවා hello world කියලා. මම Combined domain එකේ එසේම දිනනවා. ඔබට නැත්තම් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් ඒ වෙනස් කරගන්න ඔබේ ආකාරයකට, ඔබ කැමති ආකාරයකට property point hello world .com project location එක ඔබට පුළුවන් මෙතන select කරලා දෙන්න. මෙහිදී ඔබ තෝරාගත යුත්තේ ඔබ මොන ඩිවයිස් එකටද ඔබේ Android app එක හදන්න කියලා, TV එකටද, එහෙම නැත්නම් phone එකටද කියලා, නැත්නම් tablet එකට. මම මෙහිදී phone එකේට ටික් එකක් දා ගන්නවා. මම tutorial එකේ පෙන්නන්නේ ඔබට කොහොමද Android phone එකක hello world app එක හදන්න කියලා. මම මෙහිදී minimum SD එක මම තෝරාගන්නේ Jelly Bean එක Android 4.1. next කරන්න. මේදී ඔබ තෝරාගත යුත්තේ මොන ඇක්ටිවිටි එකද ඔබ භාවිත කරන්න කියලා. අපිට කැමති ඇක්ටිවිටි එකක් පාවිච්චි කරගන්න පුළුවන්. බේසික් ඇක්ටිවිටි තියෙනවා, එන්ටිටි ඇක්ටිවිටි තියෙනවා, තව Google Map ඇක්ටිවිටි තියෙනවා. මම මෙම Android Hello World එකට තෝරාගන්නේ එම්ටි ඇක්ටිවිටි එක. next කරාම මේදී ඔබට Android ඇක්ටිවිටි එකේ name එක දෙන්න තියෙන්නේ. මම තියෙන default name එකම තියෙනවා, layout name එකෙන් finish කරන්න. new project එක හැදෙනකම් හැදෙන ටික වෙලාවක් ගත වෙනවා. වගේ app එකේ folders ටික, මේ app එක folder ගැතිලේ ඔබට වෙනවා. මේ වගේ folders තුනක් තියෙනවා, manifest, java, rest කියලා folders තුනක්. මෙහිදී ඔබ සාදාගත් ඇක්ටිවිටි එක, මේන් ඇක්ටිවිටි එක තියෙන්නේ මේ ෆෝල්ඩර් එක තුලේ. ඔබට වෙනවා මම ඒ තමයි ඕපන් කරලා තියෙන්නේ. මෙම මේන් ඇක්ටිවිටි එකෙන් තමයි අපි ඇප් එක ඕපන් කරන් පස්සේ ඔයා හදපු එක්ක hello world හරි button හරි ඔක්කොම පෙන්වන්නේ මෙම ඇක්ටිවිටි එක නිසා. මේ ඇක්ටිවිටි එකත් එක්කම ලේඅවුට් එක හදනවා. ඒ ලේඅවුට් එක තමයි rest folder එක තුලේ ලේඅවුට් කරලා ෆෝල්ඩර් එක තියෙනවා. අනේකේ ඇක්ටිවිටි main .xml කියලා ෆයිල් එකක් තියෙනවා. මෙන්න මේ ෆයිල් එකේ තමයි අපි හදන්න ඕන main ඇක්ටිවිටි එකේ මොනවද අපි ඩිස්ප්ලේ කරන්න ඕන කියලා. ඔබට පේනවා මේක default new project එක හැදුවම text view එකක් හැදිලා තියෙනවා. අපි මෙහිදී භාවිත කරන text view එක තමයි hello world හදන්න. ඔබට ඔබට වෙනවා දැන් text view එකේදී ඔබට අවශ්‍ය නම් පුළුවන් hello world මේ android text කියන තැන වචන වෙනස් කරන්න. hello world this is my new tutorial
ඔබේ මේ ඉතා සරල ක්‍රියාකාරකම ඔබට පේනවා. දැන් ඔබට මෙම Android app එක මම හදපු Android project එක ඔබේ phone එකට හෝ Android virtual device එකකට දාන්න කොහොමද කියලා මම ඔබට පෙන්වන්නම්. ඔබට පුළුවන් Android phone එක නැත්තම් මේ මෙහිදී මම මේ Android studio එකෙන් ඔබට පුළුවන් Android virtual device එක හදන්න වෙන්නේ මේ button එක press කරලා. මෙහිදී අලුත් window එකක් open වෙනවා මෙන්න මේ ආකාරයට. Android virtual device AVD. එහිදී මම දැනට හදලා තියෙනවා එක Android virtual device එකක්. එහෙසේ නැත්නම් ඔබට පුළුවන් අලුතෙන් virtual device එකක් හදන්න. මෙතන create virtual device කියලා මෙන්න select කරගන්න ඔබට අවශ්‍ය Nexus එක කොහොමද කියලා. මම මෙහිදී select කරනවා Nexus 5. Next කරාම ඔබට පෙන්වනවා මොන Android version එකද ඔබ select කරන්න කියලා. මෙහිදී next කරාම ඔබට පෙන්වනවා මෙන්න මේ ආකාරයෙන් AVD එකේ නේම් එක ඔබට දෙන්න පුළුවන්. මොන Android version එකද අපිට මෙතනින් උනත් Android version එකයි වෙනස් කරගන්න පුළුවන්. මොන සයිඩ් එකෙන්ද ඔබ Android එක ඕපන් කරන orientation එක portrait ද නැත්නම් landscape ද කියලා. finish කරන් පස්සේ අලුත් AVD එකක් හැදෙනවා. මම මෙහිදී මගේ Android phone එකට තමයි මම hello world app එක දාන්නේ. hello world app එක දාන්න නම් මම Android phone එක මගේ laptop එකට connect කරාම correct කරන්න අවශ්‍යයි. මෙහිදී ඔබට Android virtual device එකකට හෝ ඔබේ Android device එකකට Android phone එකට මම project එක දාන්න නම් ඔබ මේ app එක run කරන්න ඕන. run කරන්න නම් මෙන්න මෙතන තියෙන කොළපාට run button එක press කරන්න. ඒ press කරාම ඔබට පෙන්නයි ඔබ හදලා තියෙන AVD එක හෝ ඔබගේ ජංගම දුරකථනය ඔබගේ phone එක ඔබගේ computer එකට connect කරලා තියෙන phone එක ඔබ deploy කරන්න නම් ඔබේ project එක අවශ්‍ය දේ select කර එක්ක Android AVD එක එහෙමත් නැත්නම් device එක මම මෙහෙදී මගේ phone එක select කරගන්නවා. මේ select කර okay කරන්න. එහිදී ඔබට දිස්වේවි ඔබගේ ෆෝන් එකේ හෝ ඒ වීඩියෝ එකේ hello world app එක අලුතෙන් app එක create වෙන්න නම් deploy වෙන්න නම් ගොඩක් වෙලා ගත වෙනවා. මම වීඩියෝ ඔබ නරඹුවට බොහොම ස්තුතියි. ඔබට මොන හරි ප්‍රශ්නයක් නම් මම YouTube channel එකේ පහත comment section එකේ comment කරන්න පුළුවන්. එසේ නැත්නම් ඔබට පුළුවන් මට ඊමේල් එකක් දාන්න. මගේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට t.at@gmail.com. ඔබට වැඩි විස්තර ටියුටෝරියල් එහෙම බලා ගන්න අවශ්‍ය නම් ඔබ මගේ වෙබ්සයිට් එකට වෙන්න ඉන්න. ඒක නම තමයි blog t.blogspot.com. මෙහිදී ඔබට Android විතරක් නෙමේ Java, OpenCV, Image Processing, OS දෙකකින් Ubuntu සහ Windows භාවිත කොහොමද කරන්න කියලා ටියුටෝරියල් ඉතා සරලව Photos සහ Videos සමඟ තියෙනවා. හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ නැරඹුවට thank you.